යාලුවනි ඔන්න ඉතිං අද ෆිඩ්ගී කෙපිසෝඩ්ඩයක් කරගෙන ලහම්බටම ෆිඩ්ගී චැනල්ලකින් ආ ඉතින් අද කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් දන්න ඇති මංද කතා කරන්න යන්න දෙක මගේ අතේ තියෙන්නේ සෝයමීට පැකට් එක ඉතින් මේ සෝයමීට පැකට් එකේ තියෙන දේවල් වලින් ඇත්තටම අපේ බොඩි එක හදන්නේ කැන ෆිට්නස් මේන්ටේන් කරගෙන යන්න මේක තියෙන මේ සෝයමීට පැකට් එකේ තියෙන මේ සෝයා වලින් හම්බෙන නියුට්‍රිෂන් ඇතිද ඉතින් අද කතා කරන්න යන්නේ මේක ගැන ඉතින් යාළුවනේ සෝයා බීන්ස් දැන් මේ සෝයා මීට් හදන්නේ සෝයා බීන්ස් වලින් ඒ වුණාට ඔයාලා දන්නවා ඇති මේ සෝයා මීට් වලට අමතරව ගොඩක් දේවල් තියෙනවා මේ සෝයා බීන්ස් වලින් හදන ඒ කියන්නේ සෝයා ඇට වලින් හදන ඉතින් ඒ වගේ විදිහට තවත් දේවල් විදිහට උදාහරණ කිව්වොත් මේ ටෝෆු ඒ වගේම සෝයා මිල්ක් ඒ වගේම සෝයා ප්‍රෝටීන් ඔයාලා දන්නවා ඉතින් සප්ලිමන්ට්ස් විදිහට ගන්නවා සෝයා ප්‍රෝටීන් ඓසොලේට් කියලා තියෙන සප්ලිමන්ට්ස් සෝයා ප්‍රෝටීන් ඓසොලේට් ඒ වගේම ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ මේ ෆිට්නස් වින්ඩෝන් නැහැ සෝයා මීට් කන්න සෝයා මීට් කන්නේ අපි මේ මීට් වලට ඕල්ටර්නේටිව් එකක් විදිහට ඒ කියන්නේ මේ වේගන්ස්ලා ඒ වගේම වෙජිටේරියන් කට්ටිය ගොඩක් දෙනෙක් මේ සෝයා මීට් කෑමට පුරුදු වෙලා තියෙනවා ඒ මොකද ඒ කට්ටේ මස් මාළු වෙනකොට ඕල්ටර්නේටිව් එකක් විදියටත් මේ සෝයා වලින් මේ ඩ්‍රයි කරලා ගන්න මේ සෝයා වලින් හදන ඩ්‍රයි සෝයා එක සෝයා මීට් එකක් විදියට කෑමට ගන්න පුළුවන් නිසා. ඉතින් අද මම කතා කරන්නේ මුලින්ම අපි කතා කරලා බලමු සෝයා ගැන. සෝයා බීන්ස් ගැන. කියන්නේ සෝයා ඇට ගැන. සෝයා ඇට ගැන අපි මුලින්ම කතා කරලා බලමු. ඊට පස්සේ කතා කරමු දැන් ගොඩක් දෙනෙක් කියනවා ගොඩක් දෙනෙක් එක එක මතද මේ මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තිබ්බා මම මේක ගැන කරනවා කිව්වට පස්සේ ගොඩක් දෙනෙක් කිව්වා හෝමෝන් වලට බලපානවා කියලා ඒක පිරිමින්ගේ හෝමෝන් වලට බලපානවා මෙහෙම ඇත්තටම හොඳ නැහැ ඥාන වෙනස් කරලා තියෙන්නේ මේ වගේ දේවල් දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා මෙන්න මේ වගේ දේවල් ගොඩක් මත කට්ටියගේ තියෙනවා ඉතින් අපි බලමු හරියට මොකද්ද මේ සෝයා බීන්ස් වලින් වෙන්නේ කොහොමද ඒ වගේ තියෙන නියුට්‍රිෂන් ප්‍රමාණය ඒකෙන් ඇත්තට මොකද්ද වෙන හොඳ නැති දේ හොඳ දේ මොකද්ද ඔකට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකට යමු ඉතින් යාළුවනේ ඔයාලා තාමගේ මේ ෆිඩ්ගික් channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරන්න අනිවාර්යයෙන්ම ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරොත් ඔයාලට මේ වගේ තවත් ගොඩක් වීඩියෝ දැනටම වීඩියෝ 120කට වඩා අධික ප්‍රමාණයක් මගේ ෆිඩ්ගික් channel එකේ තියෙනවා ඉතින් මේ ඔක්කොගෙම ඔයාලට හොඳ දැනුමක් ගන්න පුළුවන් එහෙනම් යාළුවනේ අද අපි අපේ topic එකට යමු ඉතින් යාළුවනේ මම කියවනේ සෝයා බීන්ස් වලින් අපිට හදන ප්‍රොඩක්ට් තියෙනවා එක එක ජාති ප්‍රොඩක්ට් තියෙනවා ඒ වුණාට අපි අතර ගොඩක් ප්‍රසිද්ධ මේ සෝයා මීට් මොකද සෝයා මීට් කියන්නේ ගණන් අඩුවෙන් අපිට ගන්න පුළුවන් බෙල්දගුලේ ඕන කෙනෙක් ගන්න මස් වෙනුවට වගේ මීට් වෙනුවට ඔකටට ඕල්ටර්නේටිව් විදිහට මේ ඩ්‍රයි සෝයා පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඒක නිසා ගොඩක් අතර ප්‍රසිද්ධයි ඒ වගේම දැන් මේ පැකට් එක රුපියල් 70ක් විතර වෙන්නේ ඉතින් ඒක නිසා ගොඩක් දෙනෙක් අතර මේ සෝයා මීට් ප්‍රසිද්ධයි ඉතින් ඇත්තටම මෙහෙම දෙයක් වෙනවද අපි බලමු ඉතින් සෝයා මීට් වල එක ෆෝම් එකක් තමයි කියන්නේ සෝයා බීන්ස් වල ගන්න සෝයා ප්‍රෝටීන් කියන එක. ඉතින් සෝයා ප්‍රෝටීන් කියන්නේ හොඳ සප්ලිමන්ට් එකක් මේ වේගන්ස් ලට ඒ වගේම වෙජිටේරියන් කට්ටියට. ඉතින් ඒ අතරෙම තමයි ගොඩ සමහරු හිතනකොට මේ ප්‍රෝටීන් ඒ කියන්නේ මේ නැචරල් ප්‍රෝටීන් සෝස් එක සෝයා බීන්ස් වලින් ගන්න සෝයා ප්‍රෝටීන් ඓසොලේට් ප්‍රෝටීන් එක ගොඩක්ම ඇඟට හොඳ වෙනකොට ඒ කියන්නේ හොඳ පවර් සෝස් එකක් වෙනකොට න්‍යූට්‍රිෂන්ස් ෆැට් ගොඩක් තියෙන ඒ වගේම අනිත් පැත්තේ මිනිස්සු හිතනවා මේ සෝයා කියන්නේ එනමි කෙනෙක් අපේ ඇඟේ ඒ කියන්නේ අපේ ඇඟත් එක්ක ගොඩක් හතුරු මෙච්චර ගොඩක් ලොකු බලපෑමක් ඇති කරනවා අහිතකර බලපෑමක් ඇති කරනවා මේ සෝයා වලින් කියලා. ඉතින් අපි එකින් එක අරගෙන බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සයිඩ් එකේ ඔයාලා බලන්න මේ සෝයා වල තියෙන න්‍යූට්‍රිෂන් ෆැට්. ඉතින් මේ සෝයා වල තියෙන න්‍යූට්‍රිෂන් ෆැට් ගත්තොත් සෝයා ප්‍රෝටීන් අංශයේ ග්‍රෑම් 30ක ඔයාලට හොයාගන්න පුළුවන් මේ කැලරීස් 95. ඒ වගේම තමයි ෆැට් එක ග්‍රෑම් 1ක් තියෙනවා. ඒ වගේම කාබ්ස් ග්‍රෑම්ස් 2ක් තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ ග්‍රෑම් 30ක. ඒ වගේම ෆයිබර්ස් ග්‍රෑම් 1.6ක්. ඒ වගේම ප්‍රෝටීන් මෙච්චර ප්‍රමාණයක්. ඒ කියන්නේ ග්‍රෑම් 30ක ග්‍රෑම් 23ක් තියෙනවා. ඒ වගේම අයර්න්, ෆොස්ෆරස්, කොපර්, මැග්නීසියම් වගේ ප්‍රමාණයක් න්‍යූට්‍රිෂන් ප්‍රමාණයක් මේ
අයිසොලේට් ප්‍රෝටීන් එකක මේ සෝයා අයිසොලේට් ප්‍රෝටීන් එකක ඔයාලට හොයාගන්න පුළුවන් ග්‍රෑම් 30ක. ඉතින් ග්‍රෑම් 30කම ග්‍රෑම් 23ක්ම ප්‍රෝටීන් තියෙනවා. ඉතින් ඒ වුණාට මේකේ පොඩි අවුලක් තියෙනවා. දැන් මෙච්චර හොඳ නියුට්‍රිෂන්ස් තිබ්බට ඒකේ හැම එක මේකේ තියෙනවා පොඩි අවුලක්. ඒ අවුල තමයි මේකේ අඩංගු වෙනවා. මේ සෝයා වලින් ගන්න ප්‍රෝටීන් අයිසොලේට් අඩංගු වෙනවා මේ ෆයිටේට් කියලා ද්‍රව්‍යයක්. ඉතින් මේ ෆයිටේට් කියන ද්‍රව්‍යය ඔයාලගේ මිනරල් ඇබ්සෝබ්ස් එක, ඒ කියන්නේ ඔයාගේ ඛනිජ ලවණයකට අවශෝෂණය කරවීමේ හැකියාව අඩු කරනවා. ඉතින් මේව අඩු කරන එක ඇත්තටම අපිට හොඳ නැති දෙයක්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් හිතන්න වෙනවා මේ වේ ප්‍රෝටීන් එකක් සෝරි අයිසොලේට් ප්‍රෝටීන් එකක් පාවිච්චි කරනකොට, මේ සෝයා අයිසොලේට් ප්‍රෝටීන් එකක් පාවිච්චි කරනකොට මෙච්චර හොඳ නියුට්‍රිෂන්ස් දුන්නත් ඒකේ පොඩි අවුලක් තියෙනවා. මම මේ කිව්වා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි දැන් ඕකට්ටි පාවිච්චි කරනනේ වේ අයිසොලේට් ප්‍රෝටීන්, වේ අයිසොලේට් ප්‍රෝටීන් පාවිච්චි කරන ඉන්නවා, සෝයා ප්‍රෝටීන් පාවිච්චි කරලා ඉන්නවා. ඒ වගේම තමයි ඕකට්ටි පාවිච්චි කරන මේ කැසීන් ප්‍රෝටීන්, කැසීන් ප්‍රෝටීන්. ඔයාලා දන්නවා ඇති මේ ප්‍රෝටීන් ගැන මම වීඩියෝ එකක් කරා. ඉතින් ඒ දන්නවා ඇති කැසීන් ප්‍රෝටීන් කියන්නේ මොනවද, සෝයා ප්‍රෝටීන් කියන්නේ මොනවද, වේ අයිසොලේට් ප්‍රෝටීන් කියන්නේ මොනවද කියලා. දැන් මේ වගේ දෙන බෙනිෆිට් වලින් වේ අයිසොලේට් ප්‍රෝටීන් එක ටිකක් උඩින් ඉන්නවා. ඒ වගේම ඇබ්සෝප්ෂන් රේට් අනුව මේ කැසීන් ප්‍රෝටීන් එක, ඒ කියන්නේ මේ නැචරල් ප්ලාන්ට් ප්‍රෝටීන් එක, සෝයා ප්‍රෝටීන් එක දෙවනි තැනට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම පල්ලෙහැයින් ඉන්නේ මේ කැසීන් ප්‍රෝටීන් එක. මොකද කැසීන් ප්‍රෝටීන් එකට වැඩිය ඩයිජෙස්ටිව් හැකියාව, ඒ කියන්නේ ඩයිජෙස්ටින් රේට් එක ඔයාලගේ ඇබ්සෝබ් කරගන්න රේට් එක ගොඩක් වැඩි මේ සෝයි ප්‍රෝටීන් වල. ඒ වගේම මේක මේ සෝයි ප්‍රෝටීන් වල ඉෆෙක්ට් එකට වඩා වැඩි ඉෆෙක්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් වේ ප්‍රෝටීන් අයිසොලේට් එකක් පාවිච්චි කිරීමෙන්. ඉතින් යාළුවනේ අපි මේකේ ඩ්‍රෝබැක්ස්, ඒ කියන්නේ හොඳ නැති වෙන්නේ ඇයි මේ සෝයා ප්‍රෝටීන් කියන එකට වඩා, අපි මුලින්ම බලමු ඇයි වැදගත් වෙන්නේ සෝයා ප්‍රෝටීන් පාවිච්චි කරන එක. ඒ කියන්නේ ගොඩක් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා මේ සෝයා ප්‍රෝටීන් පාවිච්චි කරන එකේ ගොඩක් හෙල්ත් බෙනිෆිට් තියෙනවා කියලා. ඉතින් මම කතා කරන්නම් මොනවද හෙල්ත් බෙනිෆිට් කියලා මුලින්ම මේ සෝයා ප්‍රෝටීන් වල වැරදි කියනකට කලින්. ඔයාලා දන්නවද රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා මේ LDL HDL කියලා කොලෙස්ටරෝල් තියෙනවනේ අපේ බොඩි එකේ කොලෙස්ටරෝල්. ඉතින් මේ LDL කොලෙස්ටරෝල් ලෙවල් එක, ඒ කියන්නේ low density lipoprotein ලෙවල් එක අඩු කරන්න වගේම HDL high density lipoprotein ලෙවල් එක අපේ බොඩි එකේ වැඩි කරන්න, ඒ කියන්නේ හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණයගේ වැඩි කරන්න උදව් කරනවා කියලා මේ සෝයා ප්‍රෝටීන් වලින්. ඉතින් ඒ වගේම තමයි තවත් ස්ටඩි එකකින් හොයාගෙන තියෙනවා ඕකට්ටියට මේ කැන්සර් එකක් පිළිකාවක් ඇතිවීමට තියෙන හැකියාව ඔයා මේ සෝයි අඩංගු, ඒ කියන්නේ සෝයා අඩංගු ඩයට් එකක්, ඒ කියන්නේ ආහාර රටාවක් අනුගමනය කරොත් මේ පිළිකාකාරක හැකියාව ගොඩක් අඩු කරන්න පුළුවන් කියලා අපේ ඇගේ තියෙනවා. ඉතින් මේ කැන්සර් ගැන කතා කරනකොටම අපිට ගොඩක් ගැහණු කට්ටියට තියෙන කැන්සර් එකක් තමයි මේ බ්‍රෙස්ට් කැන්සර් එක, පියරු පිළිකා කියන එක. ඉතින් මේ පියරු පිළිකා අඩු කරන්න ඔයා සෝයා තියෙන, ඒ කියන්නේ සෝයා අඩංගු ඩයට් එකක ඉන්නවා නම් මේ පියරු පිළිකා ඇතිවීමට තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් යාළුවනේ දැන් මේ බ්‍රෙස්ට් කැන්සර් අඩු කරන්න උදව් වෙනවා වගේම ඒකට තියෙන, ඒ කියන්නේ අඩු කරන්න උදව් වෙනවා කියන්නේ බ්‍රෙස්ට් කැන්සර් එකක් පියරු පිළිකාවක් ඇති වෙන්න තියෙන හැකියාව අවම කරනවා වගේම මේ සෝය ප්‍රෝටීන් වලින්. ඒ වගේම තමයි මේ සෝය ප්‍රෝටීන් පාවිච්චි කරන එක, සෝයා තියෙන ඩයට් එක පාවිච්චි කරන එක පිරිමි කට්ටියට. පිරිමි කට්ටියට මේ වයසට යනකොට එන මේ ප්‍රොස්ටේට් කැන්සර්ස් අඩු කරන්න මේ වගේම උදව් වෙනවා. ඉතින් යාළුවනේ මේ දේවල් වෙන්නේ ගොඩක්ම මේ රිසර්ච් කරලා තියෙන්නේ මේ සෝයා ප්‍රෝටීන් පවුඩර් එක ගැන පාවිච්චි කළා මිසක් මේ සෝයා අඩංගු ආහාර ද්‍රව්‍ය, ඒ කියන්නේ සෝයා වලින් හදන මේ වගේ ආහාර ද්‍රව්‍ය ගැන නෙමෙයි. ඉතින් යාළුවනේ අන්තිමටම අපි මේ හෙල්ත් බෙනිෆිට් ගැන කතා කරා, මේ පිළිමි කට්ටියට වගේම ගැහණු කට්ටියටත් තියෙනවා. ඉතින් අපිට අන්තිමට කියන්න වෙන්නේ මේ සෝයා ප්‍රෝටීන් අපි ආහාරයට ගන්න පුළුවන්. අපි වෙජිටේරියන් කෙනෙක් නම්, වේගන් කෙනෙක් නම් අපිට සෝයා ප්‍රෝටීන් ආහාර, ඒ කියන්නේ ප්ලාන්ට් සෝස් ප්‍රෝටීන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි මං හිතන විදිහට
තවත් රිසර්ච් අවශ්‍ය වෙනවා. මේක හරියටම තහවුරු කරගන්න අපිට ඇත්තටම මේ සෝයා ප්‍රෝටීන් වටිනවද අපේ නියුට්‍රිෂන්ස් වලට එකතු කරගන්න එකෙන් ගොඩක් හොඳ බෙනිෆිට් දෙනවද කියන එක තවත් රිසර්ච් කරලා ඉස්සරහට අනාගතයේදී හොයාගන්න වෙනවා. ඉතින් යාළුවනේ ඊළඟට මම කතා කරන්නේ මේ drawbacks ගැන. drawbacks කියන්නේ අපිට වෙන්න පුළුවන් possible drawbacks ගැන. ඒ කියන්නේ දැන් අපිට සෝයා ප්‍රෝටීන් ප්‍රාණවිච්ච කරන එකෙන් ඔයාලට මම කිව්වා ගොඩක් හොඳ බෙනිෆිට්ස් තියෙනවා. ඒ වගේම තමයි අපි ගොඩක් බලන්න ඕනේ බෙනිෆිට්ස් වලට වැඩිය මොනවාද මේකෙන් දෙන අහිතකර තත්ත්වයන් අපේ බොඩි එකට කියලා. ඉතින් අපි ඇඟ හදා ගන්නවා කියලා සෝයා ප්‍රෝටීන් පාවිච්චි කරාට වැඩක් නැහැ. අපේ ඇඟට හොඳ නැති දේවල් ගොඩක් දෙනවනම් ඒක නිකන් අර මාස්ක් ගේන එකක් පාවිච්චි කරනවා වගේ. ඉතින් යාළුවනේ මම මුලින් කියවනේ මේ ෆයිටේට් කියලා එකක් තියෙනවා මේ සෝයා ප්‍රෝටීන් වල සෝයා වල. ඉතින් මේ සෝයා වල තියෙන මේ ෆයිටේට් වලින් අපිට කියන්න පුළුවන් මේක ඇන්ටි නියුට්‍රිෂන්ට් එකක් කියලා. ඉතින් මේ ඇන්ටි නියුට්‍රිෂන්ට් එක ඔයාලගේ සෝයා වල තියෙන මේ සින්ක් අයන් කියන ඛනිජ ලවණ දෙකම අඩු කරන්න උදව් වෙනවා. ඉතින් මේක අපේ ඇඟට ඇත්තටම හොඳ නැති දෙයක්. ඒ කියන්නේ ඒකින් වෙන්නේ සෝයා වලින් හම්බෙන අපිට සින්ක් සහ අයන් කියන මේ ඛනිජ ලවණ දෙකම සෝයා වලින් අයින් කරන්න අඩු කරන්න මේ ෆයිටේට් කියන දේ උදව් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ ඩයට් එක සෝයා මතම දැන් තියෙන එක නෝ හැමදාම සෝයා ප්‍රෝටීන් වලින් නම් ඉන්නේ මෙතන පොඩි අවුලක් තියෙනවා. ඔයාට ඒ කියන්නේ අයනුයි ඔයාට සින්කුයි ඔයාට හම්බෙන්නේ නැහැ සින්ක් කියන එකයි අයන් කියන ඛනිජ ලවණ. ඉතින් ඔයාලා දන්නවා ඇති අනිවාර්යෙන් අපිට ඛනිජ ලවණ අවශ්‍යයි. අපේ බොඩි එකේ නැචරල් ඛනිජ ලවණ අවශ්‍යයි. ඉතින් ඔයාලා ඒක නිසා දැන් මෙහෙම ඔයා ඩිපෙන්ඩ් වෙන්නේ සෝයා ප්‍රෝටීන් එක නම වේගන් කෙනෙක් නම් වෙජිටේරියන් කෙනෙක් නම් ඔයා ඩිපෙන්ඩ් වෙන්නේ සෝයා ප්‍රෝටීන් වල නම් ඒ වගේ සෝයා ප්‍රෝටීන් සප්ලිමන්ට් එකකට නම් වගේ සෝයා වගේ තියෙන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා නම් අපි උදාහරණයකට ගමුකෝ මේ වගේ සෝයා මීට් වගේ. ඉතින් මේ වගේ කාලා නම් ඔයාගේ ෆිට්නස් හදා ගන්න හදන්නේ මෙතන පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට සින්ක් මේ අයන් වගේ දේවල් ඔයාගේ ඇඟට හරියට ලැබෙන්නේ නැහැ. මොකද ඒක මේ ෆයිටේට් වලින් අඩු කරන නිසා. ඉතින් එතන පොඩි අවුලක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සෝයා පාවිච්චා කරන එකෙන් කියන්නේ සෝයා අඩංගු ප්‍රොඩක්ට් භාවිතා කරන එකෙන් මේ අපේ තයිරොයිඩ් ෆන්ක්ෂන් එකේ ක්‍රියාකාරකම් ටිකක් අඩු වෙන්න පුළුවන් කියලා මේ සෝයා අඩංගු ආහාර අපි භාවිතා කරන එක. ඉතින් මේ සෝයා වල තියෙන ගයිට්‍රොජන් කියන දේ අපේ තයිරොයිඩ් වල හෝමෝන නිපදවීම අඩු කිරීමට ගොඩක් බලපාන්න පුළුවන්. ඉතින් ඒ වුණාට යාළුවනේ ගොඩක් රිසර්ච් වලින් දැනට කරලා තියෙන රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා මේ තයිරොයිඩ් ෆන්ක්ෂන් එකට ඒ කියන්නේ වාගේ හෝමෝන නිපදවීමේ තියෙන හැකියාව අඩු කරන්න මේ සෝයා වලින් දෙන බලපෑම අඩු හෝ ගොඩක් අඩු හෝ ඒක නොසලකා හරින්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා ඇති ඒ වගේම ගොඩක් මගේ පේජ් එකට රිප්ලයි කරපු කට්ටිය කමෙන්ට් කරපු කට්ටිය ගොඩක් කියලා තිබ්බ මේ හෝමෝන් ඩ්‍රොප් වෙන නිසා හෝමෝන් ලෙවල්ස් අඩු වෙන නිසා ඒ කට්ටිය පාවිච්චි කරන්න නැහැ කියලා. ඉතින් මෙහෙමම මිනිස්සු ගොඩක් හිතලා මේ විදිහට හිතලා අපි සෝයා ප්‍රෝටීන් පාවිච්චි කරන්නේ නැතුව අයින් වෙන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි පිරිමි ගොඩක්ම පිරිමි හිතනවා ඒ කට්ටියගේ මේ හෝමෝන් ලෙවල්ස් අඩු කරනවා මේ සෝයා පාවිච්චි කරන එකෙන් කියලා. ඒ වුණත් රිසර්ච් වලින් නම් එච්චරට ඒ කියන්නේ රිසර්ච් වලින් එහෙම දෙයක් ඔප්පු වෙලා නැහැ. ඉතින් යාළුවනේ මේ නිසාම මේ ගැන කරපු පරීක්ෂණ වලින් ඒ කියන්නේ මේ සෝයා අඩංගු ප්‍රෝටීන් පාවිච්චි කරලා සෝයා ප්‍රෝටීන් පාවිච්චි කරපුවලා කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ දැනට නම් මේ සෝයා ප්‍රෝටීන් පාවිච්චි කරන එකෙන් වගේම සෝයා අඩංගු ප්‍රොඩක්ට් පාවිච්චි කරන එකෙන් පිරිමි කට්ටියගේ මේ හෝමෝන්ස් වලට එච්චරම ලොකු බලපෑමක් නැහැ කියන එක තමයි. ඉතින් යාළුවනේ ඒ වුණාට පොඩි අවුලක් තියෙනවා. මේ සෝයා ප්‍රොඩක්ට් ඒ කියන්නේ සෝයා බීන්ස් පාවිච්චි කරලා කරන ප්‍රොඩක්ට් දැන් මේ වගේ ප්‍රොඩක්ට් මේවා GMO කියන ඒ කියන්නේ ජෙනටිකලි මොඩිෆයිඩ් ඒ කියන්නේ ජානමය විදිහට වෙනස් කරපු ප්‍රොඩක්ට් එනවා. ඉතින් ඒව තමයි අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ නැත්තේ ගොඩක් සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. ඉතින් ඒ වගේ දෙකින් අනිවාර්යයෙන්ම ඔයාලගේ හෝමෝන්ස් වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා මේ සෝයා ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනවා නම් ඔයාලා දන්නවා නම් මේක ජෙනටිකලි මොඩිෆයිඩ් ඒ කියන්නේ ජානමය විදිහට වෙනස් කරපු ප්‍රොඩක්ට් එකක් කියලා අනිවාර්යයෙන්ම ඒක පාවිච්චි කරන්න එපා. ඒකෙන් ඔයාලගේ ජානවලට ඒ වගේම ඔයාගේ හෝමෝන්ස් වලට වඩා ලොකු දේවල් වලට ඔයාලට
හානි කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා සිලෙක්ට් කරගනිද්දි සෝයා ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරගනිද්දි සෝයා පාවිච්චි කරලා අනිවාර්යෙන්ම බලන්න මේ GMO එක තියෙනවද කියලා. GMO ෆ්‍රීද කියලා. ඒ කියන්නේ ජෙනටිකලි මොඩිෆයි එක ෆ්‍රීද කියලා. ඉතින් යාළුවනේ ඒ අනුව දැන් මේ GMO නැත් වෙලා නැත්තම් ඒ කියන්නේ ජෙනටිකලි මොඩිෆයි ජානමය විදිහට වෙනස් කරලා නැත්තම් ඇත්තටම අපිට තීරණය කරන්න වෙන්නේ හොඳයි මේක කෑමට. ඔයාලා ভেජිටේරියන් කෙනෙක් නම් වේගන් කෙනෙක් නම් ඔයාලට අනිවාර්යෙන් මේ ප්‍රෝටීන් සෝස් එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක ප්ලාන්ට් බේස් ප්‍රෝටීන් එකක් ගොඩක් ඇකට හොඳ නිසා. ඒ වගේම තමයි GMO ප්‍රොඩක්ට් එකක් නෙමෙයි නම් ඔයාලට මේ සෝයා බීන්ස් පාවිච්චි කරලා හදන ප්‍රොඩක්ට් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟට බලමු මංගාව තියෙන මේ ලංකා සෝය එකෙන් ගහන මේ වෙජි සෝය එක. මේකේ ගහලා තියෙනවා ඉස්සරහින් මම බලනකොට මේක මේ ලංකා සෝයි ප්‍රොමෝට් කරන එකක්වත් මම කර නෙමෙයි. ඒ කට්ටිය මට ගෙවන්නේ නැහැ. මේක කරනකොට ඉතින් හොඳ දෙයක් නිසා කියන්නේ මේක ගහලා තියෙනවා ටෙක්ස්චර් සෝයා ප්‍රෝටීන් කියලා. ඒ වගේම මේද රහිත කියලා ගහලා තියෙනවා. ටෙක්ස්චර් සෝයා ප්‍රෝටීන් මේද රහිත. ඉතින් මේකෙන් මොකද්ද මේ කියන්නේ ටෙක්ස්චර් සෝයා ප්‍රෝටීන් කියන්නේ. දැන් මේ ටෙක්ස්චර් සෝයා ප්‍රෝටීන් හදන්නේ සාමාන්‍යයෙන් මේදේ අයින් කරලා. මේදේ එක්ස්ට්‍රැක්ට් කරලා තමයි මේක එක්ස්ට්‍රැක්ට් කරලා වෙනම අරගෙන තමයි මේ ටෙක්ස්චර් සෝයා ප්‍රෝටීන් හදන්නේ. ඉතින් මම මේකේ බලනකොට මට තව තියෙනවා MSG හෝ වෙනත් કૃතිම රස ප්‍රවර්ධක අඩංගු කරන්නේ නැත. ඒ කියන්නේ මේක કૃතිම රසකාරක අඩංගු නැති ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒ අතිනුත් ගොඩක් හොඳයි. ඇත්තටම ගත්තොත් මේ ටෙක්ස්චර් සෝයා ප්‍රෝටීන් කියන්නේ ගොඩක්ම ලාභ වෙළඳපොලේ තියෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රෝටීන් සෝස් එකක්. ඒ කියන්නේ ප්‍රෝටීන්, මැග්නීසියම්, ෆොස්ෆර්, ඒ වගේම ඩයටරි ෆයිබර්ස් තියෙන ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම ඔයාලට කියවනේ සාමාන්‍යයෙන් සෝයා වල තියෙන හොඳ ගතිගුණයක් තමයි ඔයාලගේ weight loss එකට ගොඩක් උදව් වෙනවා. ඉතින් මේක ගොඩක් හොඳයි ඔකට පාවිච්චි කරන්න. ඉතින් මම nutrition facts කියන්න. දැන් මේක ග්‍රෑම් 90ක් වෙනවා. ඒ වගේම රුපියල් 70යි. ඒ වගේම මේකේ තියෙනවා ග්‍රෑම් 18ක් තමයි සර්වින් සයිස් එක විදිහට තියෙන්නේ. ඒ කියන්නේ එකපාරකට ග්‍රෑම් 18 ගානේ පස් පාරක් ඔයාලට මේ පැකට් එකේ තියෙන සෝයා ප්‍රෝටීන් පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනෙකුට. ඉතින් මේකේ ග්‍රෑම් 100ක් ඔයාලා මේකේ කන්සියුම් කරොත් ග්‍රෑම් 100ක් ඔයාලට ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් ගන්න පුළුවන්. ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් ඒ වගේම ෆැට් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ 0.2ක් වගේ ග්‍රෑම් ෆැට් එක අඩංගු වෙන්නේ. ඒ වගේම මේකේ කොලෙස්ටරෝල් තියෙනවා. මම කියවනේ මේකේ ලෙවල්ස් ඒ කියන්නේ LDL කොලෙස්ටරෝල් වලට වැඩිය HDL high density lipoprotein කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි කරනවා. ඒ වගේම රිස්කි කොලෙස්ටරෝල් ලෙවල් එක ගොඩක් අඩු කරනවා. ඉතින් මේක ප්‍රොඩක්ට් එක යාළුවනේ ගොඩක් හොඳයි. මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම පාවිච්චි කරනවා. අග තියෙනවා මෙතන මේ nutrition facts වලට යටින් මේ කට්ටිය දාලා තියෙන්නේ no genetically modified ingredients used. ඒ කියන්නේ ජාන වෙනස් කරන ලද කිසිම අමුද්‍රව්‍යයක් මේකට පාවිච්චි කරලා නැහැලු. ඉතින් යාළුවනේ හරියට genetically modify කරලත් නැහැ. ඒ වගේම මේක textured soya protein එකක්. ඒ වගේම මේක මේද රහිත මේද අයින් කරලා තියෙන textured soya protein වල. ඉතින් ගොඩක් හොඳ soya protein එකක්. ඉතින් මම හිතනවා ඔයාලට තිබ්බ අවුල් ඔක්කොටම විසදුමක් දෙන්න ඇති කියලා. ඒ වුණාට අනිවාර්යයෙන්ම මේ ගැන ඉස්සරහටත් ගොඩක් පරීක්ෂණෙයි ඉස්සරහට කට්ටිය මේ ගැන හොයාගනි මේ ප්ලාන්ට් බේස් ප්‍රෝටීන් එක ගැන. ඉතින් ඇත්තටම අඩු මිලකට අපේ කොල්ලු කෙල්ලන්ට ගන්න පුළුවන් හොඳ දෙයක් මේ සෝයා ප්‍රෝටීන් එක. එහෙනම් යාළුවනේ ජය වේවා. අපි ආපහු තවත් අලුත් එපිසෝඩ් එකක් අරගෙන හම්බුනා.